ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ පිටත්ව ගිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලනයේ ඉන්න තක්කඩි ටිකක් බොහෝම කලබලයට පත් වෙලා මේ සමාජීය කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක පහත් පිළේ උත්සාහයක නියලුණා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ අවතැන් වෙච්ච දේශපාලන කල්ලියත් 103 රතු කමිසදාරී කල්ලියත් ඒ කණ්ඩායම් දෙක තමයි මේ සම්බන්ධයෙන් බීතිකාවක් නිර්මාණය කරන්න බෙර වෑයම් දරුවේ අපි ඉතාම පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නෙවෙයි ඊට වඩා ලොක්කෙක් මේ රටට ආවත් ඒ ඕන ලොක්කෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන මේ රටේ ස්වෛරීත්වය පාවලා දෙන්නේ නැතුව අපේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැතුව ඒ ඕනම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනුව කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ අද අපි බලයට ගෙනල්ලා තියෙනවා එහෙම නායකත්වයක් ඉන්න වෙලාවක එන්නේ කවුරු වුණත් ඒ එන කෙනාට ඕන විදියට වැඩේ වෙයි කියලා හිතන්න අපිට උවමනාවක් නැහැ හැබැයි ඔය කලබල වෙච්ච මහත්තුරු එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ආවා හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ තවත් අවස්ථාවක සමන්තා පවෙල් ආවා සමන්තා පවෙල් තමයි ශ්‍රී ලංකාවට හතුරු යෝජනා ගෙන එන්න විශාල වැඩ කොටසක් කළේ සමන්තා පවෙල් එනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ ජෝන් කෙරි එනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ දැන් වර්තමාන එක්සත් ජනපද ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ එනකොට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් නිසා ඒ ආණ්ඩුව කෙරේ මහජනයාගේ තියෙන විශ්වාසය බිඳ වැටවීම සඳහා ළඟ චූන් එකක් තමයි මේ කට්ටිය ගත්තේ මොකද පොම්පියෝගේ සාකච්ඡාව ඉවරලා ලංකාවෙන් ගිය ගමන් ඒගොල්ලෝගේ චූන් එක සම්පූර්ණයෙන්ම අවසන් වුණා ඒගොල්ලෝ බලාගෙන හිටියා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අස්සම් කරයි ගිවිසුම අස්සම් කරන්න බලපෑම් කරයි එහෙම තමයි ඒගොල්ලෝ යටිහිතින් ප්‍රාර්ථනා කරේ අනේ එසේ වේවා කියලා එදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය පහු කරනකොට කිලිනොච්චිය ආසන්න වෙනකොට කිලිනොච්චියෙන් පහර කැලා පහු බහින්න සැලසේවා කියලා හිතපු නරුම මනසින්ම තමයි මෙදාපාරත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළේ පොම්පියෝ ආවම බලපෑම් කරලා MCC අස්සම් කරගනිත්වා කියලා. නමුත් අපි කවුරුත් දන්නවා ජනමාධ්‍ය ඇහුවම ප්‍රශ්නයක් පොම්පියෝගෙන් ඔහු කිව්වේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කිරීම හෝ නොකිරීම ඒක ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස ඔවුන්ගේ තීරණයක් නෙවෙයි කියලා. ඒකෙම පේනවා මීට කලින් හිටපු පාලකයෝ ඉන්නකොට ආවනම් මේ පොම්පියෝ මේක නෙවෙයි සිද්ධ වෙන සාකච්ඡාව. ඔය 103 මහත්තුරු මයික් පොම්පියෝර ටික ඔය කට්ටිය 103 මයික් පොම්පියෝ ටික එදා MCC මූලික ගිවිසුම රවුර රහසෙම අස්සම් කරනකොට කටක් ඇරියේ නැහැ. අරලියගහ මන්දිරය ඇතුළේ MCC කාර්යාලය පවත්වාගෙන යනකොට කටක් ඇරියේ නැහැ. කෙඳිරිල්ලක් නැගුවේ නැහැ. අඩුගානේ අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට සාගර රත්නායකලා බොරු උත්තර දීලා මග ඇරෙනකොට ඊළඟ දවසේ අපි ඔප්පු කරන්න පුළුවන් ලේකන සහිතව මේ කාරණේ නැවත සනාථ කරනකොට වචනකින්වත් සහයෝගයක් දුන්නේ නැහැ. ඔක්කොම හිටිය කටබලියන් බලාගෙන. ඒකෙන් පේනවා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නම් හා පොම්පියෝ හා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් නම් අම්මෝ පොම්පියෝ මාර භයානකයි. රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවක් තියෙනකොට පොම්පියෝ ආව නම් තමයි කලබල වෙන්නේ. මොකද ඒක පරගති භාවය සියෝ ළඟම තියෙන පාලනයක්. අද තියෙන්නේ පරගති භාවය සියෝ ළඟ තබරාගත්තු පාලනයක් නෙවෙයි. සොදේශිකත්වයේ මේ තමන්ගේ ප්‍රධාන ශක්තිය බවට පත් කරගත්තු පාලනයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට කොන්දපණ තිබ්බා. මගේ රටේ ස්වෛරී භාවය, මගේ රටේ ස්වාධිපත්‍ය, ජාත්‍යන්තර සම්බන්ධතාව වෙනුවෙන් පාවල දෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා කියන. එහෙම කියන්න කොන්දපණ තිබ්බා. ඒ විතරක් නෙවෙයි. එතුමා රුවන්වැලිස් මහසෑය රජුන් ගාව ප්‍රධාන දියුරුම් දීලා පළවෙනි කතාව කරද්දිත් ඒ ගුණය පෙන්නුවා. නිදහස් දිනේදීත් බොහොම පැහැදිලිව කිව්වා මගේ ආරක්ෂක හමුදාවන්ට බලපෑම් කරන්න එනවා නම් ඕනම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වෙන්න අපි සූදානම් කියලා කිව්වා. ඒ නිසා ජාත්‍යන්තර බලතුන් හමුවේ දන ගහන කලින් තිබිච්ච විදිය රූකඩ පාලනයක් නෙවෙයි අද හැදිලා තියෙන්නේ. එදා රූකඩ පාලනයේදී පොම්පියෝලා හරි ජෝන් කෙරිලා හරි සමන්තා පවෙල්ලා හරි එනකොට කලබල නොවිච්ච 103 මයික් පොම්පියෝ ටික දැන් රූකඩ නොවන පාලනයක්. මොන බලවතෙක් ඉස්සරහවත් මේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරී භාවය ස්වාධිපත්‍ය පාවල නොදෙන පාලනයක් ඇති වෙලා තියෙනකොට බුදු අම්මෝ මෙන්න පොම්පියෝ එනෝ අපි පාවල දෙන්න යනෝ MCC ගහන්න යනෝ කියලා මරලා තෝරන දෙනවා. අපි කලබල නොවි බලාගෙන හිටියා. මොකද අපි දන්නවා ඔය ඔක්කොම ළඟ චූන් එක තියෙන පොම්පියෝ ඇවිල්ලා යනකම් විතරයි. අඩුගානේ
अमेरिकानु राज्य लेकाम इंडिया वट इंडिया अनु बलदार इंट याम किसी गिविसुंग असंगिरी मट खरणला द बलपैम वट में श्रीलंका वेदी ओन एक एहम बलपैम कत करन इदिरिपत् वेला ने एनिसा पहदिलो पेनवा ओनम रटक इन्न पालकयागे हटियट तमाय लोक बलवता उनत हसिरेन्नी पालकया निवटेक नंग अरे एलुवा राहुल पान कोट बाबर रेडी करन यने विधिये निवटेक नंग आने तो तमाय ओन बलवते तमंगे अभिमतार्थिटुकर गणनीम सदा ऋजु बलपैम सहगत भूमिकावान्नवलटावतीर्ण वेन्नी पालक ऋजुनम पालक तमंगे राज्य पिलिबंद वगकीम दरण्येक नम एहि स्वाधीनत्व स्वैरीभावे स्वाधिपत्य पिलिबंद पुलुल हंगीमक सहित केनेक नम एतकोट ऊन बलवते ए यथार्थ्य पिलि अरगिन तमाय तमंगे राजतांत्रिक संबंधता इदिरियट गिनियन ओक अभी दन्न हंद तमाय पोंपियो एनकोट अपिट कलबल वेन्न हेतुवन नोनी හැබැයි පෞගිය ආණ්ඩුව කාලේ පොම්පියෝ ආවනම් කලබල විය යුතුයි මොකද හේතුව MCC ගිවිසුමත් හොර රහසේ මූලික ගිවිසුම අස්සම් කරගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ සෝෆා එක්සා ගිවිසුම් අස්සම් කරන්න පියවරගත්තු ආණ්ඩුවක් ඒ තිබ්බේ එහෙම ආණ්ඩුවක් තියෙනකොට පොම්පියෝ වෙනවනම් මුළු රටම කලබල විය යුතුයි හැබැයි පොම්පියෝ නෙවෙයි වෙන කාගේවත් පදයට නටන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලනයක් තියෙද්දි කවුරු ආවත් අපිට ඒගෙන කලබල වෙන්න දෙයක් නැහැ මොකද ඊට කලින් දවසේ अमात्य मंडल तुलदी मेघन पुलुल साकाचावाकुना जनाधिपतिमा इतने दी पहले कुआ किसी से स्वापी एम सी सी की विश्वास संकिरी मग्न मेतन कोहित साकाचावे करेन्दे अभी तो पहले वकी एम सी सी की विश्वा कपे आंडु असं किरेन्दे असं किरण आंडु कपी नि असं किरेन्दे की कपिता स्थिरो की गोटाबे राजपक्ष जनाधिपतिमांगे ऋजु स्थावर अपे आंडु ऋजु स्थावर एनिसा पोंपियोगे गमनालगेन සියයට තුනේ මයික් පිම්පියෝ ටික ළඟ චූන් එකක් ගත්තා පොම්පියෝ යන ගමන් මාධ්‍යයට කිව්වේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කිරීම හොන කිරීම ශ්‍රී ලංකා රජයේ වැඩක් නිසා අපේ වැඩක් නෙවෙයි කියලා එතනින් පස්සේ ළඟ චූන් රතුක දේශපාලන වශයෙන් නන්නත්තර වෙලා තියෙනවා දැන් ඒගොල්ලෝ හැංගෙන්න ගුහාවල් හොයන බබ තමයි අපිට පේන තියෙන්නේ බොහොම ස්තුතියි මීට අදාළ ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන් ඒ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම නෙවෙයි සී ඒ ආණ්ඩුවේ තමයි අතර 100 3 කට්ටිය. ඔව් ඒ කියන්නේ නාට්‍ය වෙනස් කරනවා. ඔබේ සංසන්දනයේ වැරදි. අපි 20 වෙනි සංශෝධනයේදීත් අපි පෙන්නවා අපි ආණ්ඩුව ඇතුලේ හිටියත් ආණ්ඩුවේ ඒ කේන යෝජනාවක වැරද්දක් තියෙනවනේ වැරද්ද ගැන විවෘතව අපි කතා කරනවා කියන එක. ඒ වගේම මෙතෙන්දී අපිට කලබල වෙන්න කිසි හේතුවක් නැහැ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි අගමැතිතුමා අපිට විශ්වාසයි. අපි දන්නවා මොන පොම්පියෝ ආවත් ඔය කියන විදිහ රටට අහිතකර එකකට එකග වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට කලබල වෙන්න කිසි හේතුවක් නැහැ. නෑ ආණ්ඩුව අධිරාජ්‍ය වාදීන්ට යටත් නොවන ආණ්ඩුවක් නිසා අධිරාජ්‍ය විරෝධය අපේ තුල තියෙනවා හැබැයි මේ ආණ්ඩුව ගැන අපිට තියෙන විශ්වාසය නිසා අපිට කලබල වෙන්න හේතුවක් නැහැ. ඔබේ පෙනීමේ වරදක් අපේ කිසිම ආකාරයක අපේ ප්‍රතිපත් අපේ ප්‍රතිපත්තිමේ වශයෙන් අපේ දේශපාලන ස්ථාවරවල කිසිදු වෙනසක් වෙලා නැහැ. ඔබ ඔය කියන තර්කේ හරියනවා. අවසනාවට ඒක හරි ගිහිල්ලා නැහැ. ඔබේ අවසනාවට ඔබ ඔය කියන තර්කේ හරියනවා. මයික් පොම්පියෝ ඇවිල්ලා ඔන්න දැන් රටට අහිතකර ගිවිසුමකට හෝ එකඟතාවයකට අපේ ආණ්ඩුව ගියා ගිහිල්ලා නැහැ. එතකොට හරි. අන්න එහෙම වෙලා තියෙනවා ඔබ කලින් වගේ මේකේ හඬ නැගුවේ නැහැ. ඒ එහෙම වුණා නම් ඔබ අහන ප්‍රශ්නේ හරි. අපි හොඳටම දන්නවා එහෙම අහිතකර කිවිසුමකට හෝ එකඟතාවයකට යන්නේ නැහැ කියලා. ඒ නිසා බොරුවට බේසමේ කිඹුලු දැකලා කලබල වෙන්න අපිට හේතුවක් නැහැ. කැබිනට් මණ්ඩලයේදී ඇත්තටම විදේශ කටයුතු ඇමතුමා මේ මයික් පොම්පියෝගේ සංචාරයත් ඒකේ සකස් කරලා තිබෙන ටෝකින් පොයින්ට්ස් කතා කරන කාරණා පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීමක් කළා. එතනදී විවිධ कैबिनेट ඇමතිවරු යම් යම් අදහස් මතු කරා ජනාධිපතිතුමන් ඒකෙදි පැහැදිලි වුණා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන මෙහිදී කතා කරන්නවත් අපේ අදහසක් නැහැ එහෙම ඕනේ කියලා ඒගොල්ලෝ දන්වලත් නැහැ සහ එම ගිවිසුමක් අස්සම් කිරීම ගැන කතා වුණොත් එහෙම එකකට අපේ එකඟතාවයක් නැහැ කියන එක තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ජනාධිපතිතුමා පැහැදිලි කිව්වා කිසි ලෙස කිව්වත් එහෙම දෙයක් සාකච්ඡා වුණේ නැහැ විදේශ කටයුතු ඇමතිතුමා කිව්වේ ඔය මොකද්ද නැවක් දෙන එකක් ගැන සාකච්ඡාවක් තියෙනවා කොහොම නැවක් හෝ යාත්‍රාවක් මන් දන්නේ නැහැ නාවුක හමුදාවට ඒ වගේම තව මාතෘකා දෙක තුනක් තිබ්බා ඒවැ කිසිසේත්ම මේ වෙළඳ සම්බන්ධතා ගැන ඒ වගේම යම් යම් ආධාර ගැන සාකච්ඡා මාතෘකා තිබ්බා හැබැයි ඒ සමහර මාතෘකාත් ඊයේ සාකච්ඡාවට ලක් වෙලා නැති බව තමයි මන් දන්න තොරතුරු අනුව පේන්නේ අපි කැමති වුණත් නැතත් ශ්‍රී ලංකාව පිහිටලා තින්නේ ඊටාම උපාය මාර්ගිකව වැදගත් ස්ථානයක ඉන්දියානු සාගර කලාපයේ තුල එතකොට මේ වැදගත්කම නිසා ඕනම ලෝක බලවතෙක්ගේ අවධානය හා විශේෂ අවධානයක් ලංකාව කෙරේ යොමු වෙනවා. ඒක චීනයටත් අදාළයි, ඇමරිකා එක්සත් ජනපදයටත් අදාළයි, විශේෂයෙන්ම ඉන්දියාවටත් අදාළයි.
इति ए बेल्महेलीम अवदाने युमुवीम अपट प्रश्नयक् नेवेयि नमुत् अपे राज्य जनाधिपतिमान् ईये ओय पोम्पियो महात्म्या इदिरिपिटत् पहेदिलिव प्रकाश कले अपे राज्य में बलवतुन्गे बलगैटुमे कोटस्कारयक् वेन सूदानम् नेहे अपे राज्य इंदियानु सागर कलापय साम कलापयक् हटियट तिबिय युतुयि किला विश्वास करनवा ए वगेम कुमन बलवतेकुगेवत् युद्ध उपाय मार्गिक अरमुणु वेनुवेन अपे भूमिय पाविच्चियट गैनीम नोकल युतुयि किन स्थावरये अपि इन्नवा ए करुण तमाय जनाधिपतिमात् माइक पोम्पियो हमुवे अवधारणय कले ओब हरि आसाय एहेम हितान्ने ඔබ ඔබට තේරෙන්නේ නැහැ මන් දෙන උත්තරේ තාම තේරෙන්නේ නැහැ එක්ක ඔබ එක්ක පොඩයි එක්ක ඔබ මොකක් හරි කරලා මේ මොලේ වර්ධනය කිරීමේ වැඩක් අපිට කරන්න වෙනවා නැත්නම් ඔබට ඔබ වෙනුවට උත්තර තේරෙන කෙනෙක්ව මේකට එවන්න කියලා යෝජනා කරන්න වෙනවා ඔබේ ආයතනය හාම්පුතාලට දැන් ඔබට පැහැදිලි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණෙන විට ඒක මෘදු ගනුදෙනුවක් නෙවෙයි ඔහු ඒ ඇවිල්ලා ඔබට මතකනම් කල්පනා කරලා බලන්න වතුකරේ වෙනම රැලියක් පැවැත්තුවා नूरेली ये रैली ओहू अनियमी पेन्नुए मे इन्े मगे जनता इंदियानु जनता इतकोड़ राटक राजनायक तवराटक गिहिला ये रटे संभव व्यक्ति मिनीसु तमांगी मिनीसु हटियट पेन्नो मे अपे रटट कर अगौरव अवमान यदा हिट मुनिवट पालको दिन दिपक्त अवमान्य भुक्ति विंदा एवगे मदिहत्वन ओनमतात्व दी කලුකොඩි නෙවෙයි ඊට එහාට යන විරෝධතාවයක් උනත් දක්වන්න මේ රටේ පොදු ජනතාව ඒ දිශට යොමු කරන්න අපිට වගකීමක් තියෙනවා අපි ඒක ඉටු කරනවා නමුත් අද මේ ඉන්නේ එහෙම පරගති ආන් පාලකෙක් නෙවෙයි ඒ නිසා මේ එන රාජ්‍ය නායකයාට ඕන විදිහට රට ඇතුළේ ඩිගා නටන්න දෙන ඉඩ දෙන නායකයෙක් නෙවෙයි ඉතින් එහෙම නායකත්වයක් තියෙද්දී අපිට කලබල වෙන්න හේතුවක් නැහැ ඕන මේ නායකත්වය ගැන අපට සැකන මේ නායකත්වයක් කලින් නායකත්වයන් වගේ පරගති භාවයේ ප්‍රතිපත්තියේ දිශාවට ඇදගෙන වැටෙයි කියලා බිය නැහැ එහෙම සැකයක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි පෙරක්‍රියා මාර්ග වලට යනවා. නමුත් එහෙම පෙරක්‍රියා මාර්ග ඕන වෙන්නේ නැහැ. අපිට මේ නායකත්වය නැවතත් ඔප්පු කරලා තියෙනවා ජෝන් කෙරිගේ සාකච්ඡාවේදීත් නැවතත් ඔප්පු කරලා තියෙනවා මේ රටේ ස්වෛරීත්වයේ පාවල දෙන නායකත්වයක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා අපිට කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ස්ථාවරයේ අපි යෝජනා තුනක් කාරණා තුනක් ඉදිරිපත් කළා. කාරණා තුනෙන් දෙකක් ජනාධිපතිතුමන් පිළිගත්තා. විශේෂයෙන්ම විගණනීය සම්බන්ධ කාරණේ. ඒ වගේම හදිසි පනත් පිළිබඳ කාරණේ. ඒ දෙකම පිළිගත්තා සංවාදයක් ඉතුරු වුණේ ද්විතර රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ ඒකෙදිත් එතුමා පොරොන්දු වුණා ඒ පොරොන්දුව කවුද අපේ අධිකරණ ඇමති අලි සබ්‍රි විසින් 20 වෙනි සංශෝධනයේ පිළිතුරු කතාවේදී ඉතා පැහැදිලිව තමන්ගේ කතාවේදී සඳහන් කරා ප්‍රකාශ කළා ඔහු කිව්ව ආකාරයටම ජනාධිපතිතුමන් අපි මම ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක් ඉදිරිපිට පොරොන්දු වුණා ඉතාම නුදුරු අනාගතයේදී ඒ කියන්නේ වසරක් වැනි ලබන වසර තුල ගෙනෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී නිසක වශයෙන්ම ද්විතර රටවැසි භාවය පිළිබඳ කාරණය අපි ඉල්ලා හිටින වගන්තිය ඒ ආකාරයෙන් ඇතුළත් කරනවා කියලා. ഇതുමා එහෙම කාරණා තුනක් අපි ඉදිරිපත් කළ තීදී තුනෙන් දෙකක් පිළි අරගෙන තීදී ඉතුරු එක ගැනත් ඒ විදිහේ සහතිකයක් පොරොන්දුවක් අපිට දෙද්දී ඒ පොරොන්දුවට අනුව වැඩ කරන්න අපි බැඳී සිටිනවා. මොකද හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සාමාන්‍යයෙන් පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන නායකයෙක් කියන විශ්වාසය අපිට තිබෙන නිසා. මම දන්නේ මට ආරංචි විදියට නම් අග්‍රාමාත්‍යතුමා जोन के कौद मे पोंपियो महात्म हम उन्दुआ दक्वल ने आगे तमें ममदा नमुते बल नग्रमाते कार्यालय विनायट मुगत प्रश्न तमिक सीध सत्य गर्भ साकच्च आटवे मंद खाली विस्तर गल मे गोटाबे राजपक्ष जनाधिपत आवम तमाइ एम सीसी गिवसुम गन स्थावर अध्ययन कर वार्ता समालोचन कमिट वे आचार्य ललित श्री गुणर्वा प्रधान इट पास कमिट द्वीप वार्ता कैबिनेट मंडल दुना यह कमिट इतना पेहदिल वार्ता विकियाने मेती नाकार एमसीसी गिवसुम आयुत नैकिया यगेम मूलिक गिबिशुम पहुगी आंडव गिहिलने का वार्ता सदाहन तीर यम मुदल प्रमाण अरगन तीन ऐकने का वार्ता सदाहन तीर එතකොට දැන් ඒ ඒක කරේ ජනාධිපතිතුමා කමිටුවක් පිහිටවලා කමිටුවෙන් වර්තාවක් අරගෙන ඒ වර්තාවේ නිගමනයක ආමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා එතකොට බොහොම පැහැදිලි ජනාධිපතිතුමාට ඕන නම් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් හොරපාරෙන් හරි අස්සම් කරන්න කමිටු පිහිටුවන්නේත් නැහැ වර්තාවක් ගන්නෙත් නැහැ විශේෂම MCC එක අස්සම් නොකළ යුතුයි කියලා නිර්දේශ කරන විදිහේ වර්තාවක් ආමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඉඩ සලස්වන්නේත් නැහැ ඉතින් මේ හැම එකකම පැහැදිලිව පේනවා अपे राज्य जनाधिपत्युमान अगमेत्युमान अपे राज्य
කවර ලෙසකින්වත් MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ. හැබැයි මේ රටේ අවාසනාවට ඔය 103 මයික් පිම්පියෝ ටිකටයි තව ඔය සමහර මාධ්‍ය ආයතන තියෙන මොනවා හරි ගින්නක් අවුළු අවුළු ඉන්න එක තමයි ඒගොල්ලෝගේ රාජකාරිය. එහෙම ගින්නක් නැත්තම් නැති ගින්නක් හරි ඒගොල්ලෝ අවුළුවන්න ඕන. ඒ අවුළුවම තමයි ඒගොල්ලෝගේ මේ ප්‍රවෘත්ති වැඩියෙන් බලන්නේ කියලා ඒගොල්ලෝ හිතනවා. අන්න එහෙම අයට ඕනේ නෑ නෑ ඔය කිව්වට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කරන්නමයි යන්නේ කියලා හිත හිතින්. ඒක අසනීපයක්. ඒක අසනීපයක්. මම අමති මණ්ඩල සමාජිකයෙක්. අමති මණ්ඩල සමාජිකයෙක් හැටියට මම බොහොම වගකීමෙන් කියනවා අපේ රජය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ගිවිසුම අස්සම් කරන්නේ නෑ කියලා. අස්සම් කරන දවසක් ආවොත් අපි ඉන්නෙත් නෑ. ඒක අපේ ස්ථාවරයේ පැහැදිලි. ආයි මේක එහෙට මෙහෙට වැරෙන ස්ථාවරයක් නෙවෙයි. හොඳයි. බොහොම ස්තුතියි ඔගොලු සිල් දරාට. ඉතින් මේ මයික් පිම්පියෝට 103 මයික් පිම්පියෝට එදා මොකද මේ ජෝන් කෙරි එනකොට ඔහොම හිතුන්නේ නැත්තේ කියලා අහන්නකො. MCC මූලික ගිවිසුම හොර රහසේ අස්සම් කරනකොට ඔහොම හිතුන්නේ නැත්තේ ඇයි කියලා අහන්නකො. MCC කාර්යාලයේ අරලියගහ මන්දිරේ පවත්වගෙන යනකොට ඒක ගැන ප්‍රශ්න කරන්න හිතුන්නේ නැත්තේ ඇයි කියලා අහන්නකො. 103 මයික් පිම්පියෝගේ සමන්තා පවලෙනකොට හිමිජ්ජ වගේ හිටියේ ඇයි කියලා අහන්නකො. 103 මයික් පිම්පියෝගේ ජිනීවා යෝජනාවට මංගල සමරවීර සමානුග්‍රාහකයා හැටියට අස්සන කරද්දි අතෝසවද්දි මෙහි හීන් කේන්ද්‍රියක් අත් නැගුවේ නැති ඇයි කියලා අහන්නකො. ඒ 103 මයික් පිම්පියෝගේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ තක්කඩි දේශපාලන ස්ථාවරය අමු හෙළුවෙන් නිර්වස්ත්‍ර ප්‍රදර්ශනය කරලා ඉවරයි. අද මෙහි අපේ ආණ්ඩුව තියෙද්දි මොකක්වත් වෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි වෙන්න යනවා කියලා මරලා තෝනි දෙනවා. හිත යටින් දන්නවා වෙන්නේ නැහැ කියලා. නමුත් වෙන්න යනවා කියලා මරලා තෝනි දෙනවා. ඇයි අර ගැලවිච්ච කොළපාට වෙච්ච වාමාංශික කමිසේ ආයි පොඩ්ඩක් දැන් ඒක දම්පාට වෙලා ආයි බලනවා රතු පාට කරගන්න. මොන සම්මජ්ජාතිවත් ඒගොල්ලෝ මොන උත්සාහය දරුවත් ආයි ඔක රතු පාට කරගන්න බෑ. People rising the news.